ස්වාමීනි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ගුණයන් ඉස්මතු කරවමි භාග්‍යවතුන් වහන්සේ මේ දසකතා මොනවද කියන කාරණාව මෙතනදී දේශනා කරනවා අපි මේ දේශනා මාලාව දීර්ඝ දේශනා මාලාවක් හැටියට අපේ පිංගුතුන්ට දේශනා කරනවා අපි මේ වෙනකොට දේශනා ගණනාවක් මේ රතවිනියත සූත්‍ර දේශනාව මූලික කරගෙන සිද්ධ කරා ඒ පරමාර්ථයම තමයි මෙහි බොහෝ ධර්ම කරුණු ප්‍රමාණයක් අපට සාකච්ඡා කරන්න මග විවර වීම මේ වගේ අවස්ථාවල් අපට ඊටාම කලාතුරකින් ලැබෙන්නේ එකවර මේ විදිහට බොහෝ ධර්ම කරුණු විස්තර කරන්න ලැබෙන දේශනාවල් බොහෝ තැන්වල තිබෙන කාරණාවල් අපට එකම තැනකට ගොනු කරලා දේශනා කරන්නට මේ දේශනා මාලාව තුළ අපිට ඉඩක් ලැබුණා අපි දස කතාවල මේ වෙනකොට බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කළා අල්පේච්ඡ භාවය සන්තුට්ටි භාවය විවේකී බව අසංසග්ග කතා අසංසට්ට වීම ආරද්ධ වීරිය මෙන්න මේ විදිහට අපි මේ වෙනකොට 10න් කාරණාවල් 5ක් සාකච්ඡා කළා අපි බොහෝ කරුණු බොහෝ විස්තරාත්මකව දේශනාව තුළ විස්තර කළා අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සීල සම්පන්න භාවය සීල සම්පන්න කතා එතන තියෙන්නේ අත්තාන අත්තනාච සීල සම්පන්නෝ සීල සම්පදා කතංච තමන් සිල්වත් වෙනවා අන් අයත් එක්ක සීලේ පිළිබඳව කතා කරනවා අනිත් අයට සීලේ පිළිබඳව උනන්දු කරනවා මේක ඊටාම විශේෂ කාරණාවක් මේක විශේෂ කාරණාවක් කියලා පින්ඔතුණි මන් සිහිපත් කළේ මේ සීල සම්පන්න භාවය කියන එක මේ නිවන් දකින ශ්‍රාවකයාට ඊටාම වැදගත් කරුණක් අපිට ඉදිරියට සාකච්ඡා කරන්න ඉනවා පින්ඔතුණි මේ දේශනාවෙම අවසානයේදී විසුද්ධි හත පිළිබඳව සප්ත විසුද්ධිය පිළිබඳව ඇතරම මේ රතවිනිත සූත්‍රයේ මූලිකම කාරණාව තමයි එතන පැහැදිලි කරන්නේ නමුත් මේ දේශනාවේ නිදාණය තමයි අපි මේ පැහැදිලි කරගෙන යන්නේ ඒතර එතනදී සප්ත විසුද්ධියේ පළවෙනි කාරණාව හැටියට සඳහන් කරලා තියෙන්නේ සීලය සීල විසුද්ධිය මේ සීලේ පිළිබඳව පිඟුතුනි බොහෝ පරාසයක් සාකච්ඡා කරන්න තියෙනවා මේ සීල සම්පන්න භාවය කියන එක අනිවාර්යම අත්‍යවශ්‍ය කාරණාවක් නිවන් දකින ශ්‍රාවකයාට අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව විවිධ පැතිවලට විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා අපට මේ දේශනාව තුළ ඒ බොහෝ කොටස් අපිට විස්තර කරන්න ගියොත් මේ සීලේ පිළිබඳවම පිංගුතුනි බොහෝ පැත්තක් කතා කරන්න වෙනවා අපි ඉදිරි දේශනාවල් වලදී ඒ සීලේ පිළිබඳව අපිට ඉඩ ලැබෙන අවස්ථාවන් වලදී වෙන වෙනම සාකච්ඡා කරමු අපි පසුගිය සතියක දේශනාවකදී අපි විස්තර කළා මේ පන්සිල් පද පහ රකින්න කෙනා ඒ පන්සිල් පද පහ ආරක්ෂා කරනකොට ඔහු කොයි වගේ හිත පිහිටුව ගන්න ඕනද කියන කාරණාව අපි ඒ කාරණාව අපේ පිංඔතුන්ට දේශනා කළා වීරිය පිළිබඳව කතා කරනකොට ඒතර අද මම හිතුවා මේ සීල සම්පන්න භාවයේදී විය යුත්තේ දැන් මෙතන විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සීලේ පිළිබඳව විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාගේ සීලේ පිළිබඳව එතකොට භික්ෂුන් වහන්සේලාගේ සීලේ පිළිබඳව ගත්තම සාමණේර සීල උපසම්පදා සීල ඔය වගේ විවිධ කොටස් වලට බෙදලා පිංඔතුණි ඒ කාරණාව සාකච්ඡා කරන්න තියෙනවා එතකොට පිංඔතුණි මෙතන මම විශේෂයෙන්ම කල්පනා කරා හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන විදියට මේ සීලේ පිළිබඳව අපේ පිංඔතුන්ට යම් ආකාරයේ විස්තරයක් මේ දේශනාව ඇතුළත තුල සාකච්ඡා කරන්න හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන ආකාරයට මොකද දැන් මෙතන මේ කාරණාව විස්තර කිරීම තුල
අපිට කතා කරන්න ගියොත් බොහෝ විස්තරයක් සාකච්ඡා කරන්න පුළුවන් මොකද දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් ගත්තොත් සී කියා තිබෙනවා ඊළඟට සංගාදිශේෂ පරාජික ඔය වගේ ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා මේ සීලේ පිළිබඳව කතා කරන්න නමුත් මෙතන මම හිතුවා හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන ආකාරයට මේ සිල් සම්පූර්ණ කරගන්නකොට කොයි මට්ටමේ ඉඳලා කොයි විදියකටද ඒක සම්පූර්ණ කරගන්න ඕන ආකාරය අපේ පින්වතුන්ට දේශනා කරන්න මං හිතනවා ඒක බොහෝ දිනෙකට ප්‍රයෝජනවත් වෙයි කියලා පින්වතුනි සීලය ගත්තම විවිධ විවිධ මට්ටම් වලට තියෙන්නේ පන්සිල් පද පහ වෙනම සංග්‍රහ කරලා තියෙනවා මොකද මේ පන්සිල් පද පහ කියලා කියන්නේ ලෝකේ සම්මත සිල් පද පහ ඒක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලා පවා මේ පන්සිල් පද පහ තිබුණා නමුත් සර්වඥතා ඥානීන් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව දේශනා කරනවා හරියටම කොහොමද ප්‍රාණඝාතයක් වෙන්නේ හරියටම කොහොමද සොරකමක් වෙන්නේ හරියටම කොහොමද මේ කාමෙහි වරදවා හැසිරීමකට කෙනෙක් අහු වෙන්නේ හරියටම කොහොමද බොරුවක් වෙන්නේ මෙනි මේ ආදී වශයෙන් හරියටම කොහොමද සුරාපානයට ලක්ුවෙක් බවට පත් වෙන්නේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරා පන්සිල් පිළිබඳව බොහෝ තැන්වල සඳහන් කරලා තිබෙනවා එතකොට දැන් ගිහියෙක් වශයෙන් ගත්තම අනිවාර්යයෙන්ම ඔය පන්සිල් පද පහ මත පිහිටලා කටයුතු කරන්න වෑයම් කරන්නට ඕන අපි වීරිය පිළිබඳ කතා කරපු දේශනාවේදී මේ පන්සිල් පද පහ පිළිබඳව කෙටි විස්තරයක් අපේ පින්වතුන්ට දේශනා කරලා අපි කිව්වා කොහොමද මේ එකක් එකක් ගන්න සිල් ආරක්ෂා කර ගැනීමේදී හිත පිහිටුව ගන්න කියන කාරණාව නමුත් අද මම මේ පින්වතුන්ට මතක් කරනවා ඒක නැවත නැවත මතක් කිරීමක් හැටියට කරන්නේ පින්වතුනි හැම වෙලාවකම මේ පන්සිල් පද පහ තමන්ගේ ජීවිතය තුළ රැකෙන ආකාරයට කටයුතු කරන්න වෑයම් කරන්න ඒක තමන්ගේ දෙලොව දියුණුවටම වටිනා කියන කාරණාව පන්සිල් පද පහ රැකෙන ආකාරයට කටයුතු කිරීම හැම වෙලාවකම බලන්න තමන්ගේ අතින් මොනවා හරි සිල් පදයක් කැඩෙනවද කියලා සතෙක් මැරෙනවද සොරකමක් වෙනවද කාමී වරදවා හැසිරීමක් වෙනවද බොරුවක් කියවෙනවද සුරාපානයක් වෙනවද මේ වගේ හැම වෙලාවකම ඒක මෙනෙහි කර කර බලන්න එහෙම මෙනෙහි කර කර බල බල හැම මොහොතකම පන්සිල් පද පහ මත ජීවත් වෙන කෙනෙක් බවට අපේ පින්වතුන්පත් වෙන්න පින්වතුනි ඒක තමන්ගේ ජීවිතයට ආරක්ෂාව මේ සිල් ආරක්ෂා කිරීමෙන් ලැබෙන විශේෂයෙන්ම ලැබෙන ආනිසංසය තමයි පින්වතුනි මරණේදී සිහි නුවණින් ඒ මරණයට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා සිල් ආරක්ෂා කිරීමේදී මෙන්න මේ කාරණාව අපේ පින්වතුන්ට ගොඩක් වැදගත් අපි පසුගිය සතියකත් මේ කාරණාව දේශනා කරා ජයද්දිස ජාතකයේදී අපේ මහබෝසතාණන් වහන්සේ අලීන සත්ව කුමාරයා වෙලා ජයද්දිස රයිතුමාට දාව පුතෙක් වෙලා උපදිනවා පිය රජතුමාව යක්ෂයෙකුට බිලි වෙනවා පිය රජතුමා යක්ෂයාට ජීවිතය දෙන්න හදනකොට බෝසතාණන් වහන්සේ පියාව වළක්වලා පියා වෙනුවට උන්වහන්සේ ජීවිතය දෙන්න යනවා යක්ෂයා අහනවා මේ ලෝකේ මිනිසු ජීවත් වෙන්නේ කැමති මරණයට බයයි මම නුඹව මරණ බව දැන දැන ඇයි අහනවා මගේ ළඟට ආවේ බෝසතාණන් වහන්සේ පිළිතුරක් දෙනවා යක්ෂයා ගිහිත කම්පාවට පත් වෙන විදිහ බෝසතාණන් වහන්සේ කියනවා යක්ෂයේ මේ ලෝකේ මිනිසු හිමුණාට මම හිමනේ මම ජීවත් උනත් මට ලොකු ලාභයක් මොකද මම රජ කෙනෙකුගේ පුතෙක් නිසා හැබැයි යක්ෂය මම මැරුණොතින් ඊට වඩා ලොකු ලාභයක් මම උපන්දා ඉඳලා මේ මොහොත වෙනතෙක්ම සිල් පද පහෙන් එකඳු ශික්ෂා පදයක්වත් මම කඩලා නැහැ ඒ නිසා මට මගේ ජීවිතයේ තුල රැකවරණයක් තියෙනවා මරණින් මතුව මම දන්නවා ඒකාන්ත වශයෙන්ම මම උපදින්නේ සුගති භවයක මේන ජීවිතයට වඩා උසස් තැනකටයි මම යන්නේ ඒකයි සිල් රැකීමෙන් ලැබෙන ආනිසංසය
මරණයට බය වෙන්නේ සිල් රකින්න කෙනා. ඇයි මරණයට බය වෙන්නේ නැත්තේ? ඔහුට සිහියෙන් මරණයට මුහුණ දෙන්න පුළුවන්. ඒක සිල් රකින්න කෙනාට ලැබෙන ආනිසංසය. අපි සීලයේ ආනිසංස පිළිබඳවත් විශේෂයෙන්ම සාකච්ඡා කරමු. ඊට කලින් අපි මේ කාරණාවල් ටික සාකච්ඡා කරමු. මේ සීලයේ පිළිබඳව. පිංගුතුනි මේ සීලේදී මම මුලින් මතක් කළා වගේ හැම වෙලාවකම පුළුවන් හැම මොහොතකම පන්සිල් පද පහ මත පිහිටලා ජීවත් වෙන වෑයම් කරන්න. අපි හිතමු ඔන්න කෙනෙක් පන්සිල් රකින්නවා. රැකගෙන ඉන්න කෙනා එක පාරටම දැනගෙන හරි එහෙම නැත්නම් සිහිය නැති වෙලා හරි ඔන්න සතෙක් මරනවා. අපි හිතමු මදුරෙක් මැරුණා. මදුරුව මරපු ගමම්ම Tamanට සිහියට නැගින්න ඕන. දැන් මගේ ළඟ පාණාතිපාතා වීරමණී ශික්ෂාපදයක් රැකගෙන තිබුණා නම් ඒ ශික්ෂාපදේ දැන් මගේ අතින් කැඩුනා. දැන් මගේ ළඟ පන්සිල් පද පහනේ දැන් තියෙන්නේ හතරයි. අපි හිතමු ඔහු ඉන්න ගමන් බොරුවක් කියවෙනවා. උදාහරණයක් කියනවනะ අපි හිතමු ඔන්න කෙනෙක් පාර යම්කිසි තැනකට ගමන් කරනවා. අහනවා දැන් කොහෙද ඉන්නේ? සමහර වෙලාවට එතනට යනකොට ඔහු කියනවා මම දැන් අසවල් තැන ඉන්නේ. නමුත් ඔහු ඉන්නේ තැන නෙවෙයි. ඒක කියපු ගමම්ම වෙන්නේ බොරුවක් කියවෙනවා. ඒ බොරුව කියපු ගමම්ම මුසාවාදා ශික්ෂාපදය තමන්ගෙන් කැඩෙනවා. දැන් එතකොට පද හතරක් රැකගෙන තිබුණා. දැන් තියෙන්නේ තුනයි. ඊළඟට අපි හිත මොහොම ඉන්න ගමන් සුරා පානයක් කරනවා. සුරා වින මොනවා හරි දියක් පානය කරනවා. එහෙම වෙච්ච ගමන් ඔන්න තවත් ශික්ෂාපදයක් කැඩෙනවා. අපි හිතමු කොහේ හරි ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර තියෙන ගෙඩියක් කියන්නේ නැතුව හොරාට ගන්නවා. එහෙම නැත්තම් මල් ටිකක් කඩා ගන්නවා කියන්නේ නැතුව. ඒ ගෙදර තියෙන දෙයක් අරගෙන එනවා. කුඩා දෙයක් වෙන්න පුළුවන්. තමන් වැඩ කරන ආයතනය තුල හාෆ් ෂීට් කොලයක් අරගෙන එනවා. පෑනක් අරගෙන එනවා. පොතක් අරගෙන එනවා. විසිකරන යමක් වේද එවැනි දෙයක් පවා අවසරයක් නැත්තම් වැඩ කරන අයට අරගෙන ඉන්න තහනම් පෞද්ගලික ආයතනවලත් එහෙමයි රාජ්‍ය ආයතනවල නම් කර්මී පිංගුතුණීට වඩා භයානකයි රාජ්‍ය ආයතනවල වැඩ කරන කෙනෙක් යම් විටක ඒ තමන් වැඩ කරන ආයතනයේ තුල ඒ ආයතනයට අයිති අවසරයක් නොමැතිව යම් දෙයක් අරගෙන ආවොත් ඒක කුඩා දෙයක් වෙන්න පුළුවන් පිංගුතුණී ඒ හොරකම ගැනින්නේ පොදු දීපල හොරකම් කිරීමේ සොරකම් ගණයට සාමාන්‍ය දෙයක් හොරකම් කරාට වඩා අතිශයම භයානක අකුසල කර්මයක් තමයි මේ පොදු දීපල සොරකම් කිරීමේ අකුසල කර්මය. බාගතුන් හස්සේගේ ධර්මයේ තුළ සඳහන් කරන්නේ පොදු දීපල හොරකම් කිරීමේ අකුසල කර්මය යමෙක් කරගත්තොත් ඔහු ඒ කර්මය මත නිරයට ගියොත් ඔහු උපදින්නේ රෞරවේ කියන නිරේ. රෞරවේ කියන නිරේ ආයුෂ තියෙනවා අවුරුදු 4000ක්. මනුෂ්‍ය වර්ෂ වලින් කියනවා නම් ඊට වඩා වැඩි. ඒ කියන්නේ රෞරවේ නිරයේ එක දවසක් ඉවර වෙන්න මනුෂ්‍ය ලෝකේ පිංගොතුනි අවුරුදු 5 කෝටි 76 ලක්ෂයක් ඉවර වෙන්නට ඕන. අපේ අවුරුදු 5 කෝටි 76 ලක්ෂයක් ඉවරුණෙන් පස්සේදී තමයි රෞරවේ නිරේ එක දවසක් ඉවර වෙන්නේ. පොදු දීපල හොරකම් කරන අය යන්නේ ඔන්නෝයි නිරයට. එතකොට පිංගොතුනි බලන්න ඒක මොනතරම් බරපතල අකුසල කර්මයක්ද? සමහර වෙලාවට ඔබ සොරාට අරගෙන එන දෙය ඔබට ලොකු මුදලක් යන දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. හාෆ් ෂීට් කොලයක් රුපියල් 5ක් 10ක් වෙන්න පුළුවන්. පෑනක් රුපියල් 20ක් 30ක් වෙන්න පුළුවන්. එමනම් තමන් හොරකම් කරන එනෙකින් ලොකු ඉතුරුවක් තමන්ගේ මුදලින් කරගන්නත් ලැබෙන්නේ නේ. එහෙම තැනකින් හොරකම් කරන් ඉන්නේ තමන්ට මුදල් දීලා ඒක ගන්න වෙන අකමැත්ත නිසා. එතකොට ඒ පොඩි දේ උනාට හොරකම් කරන්නේ පිංගුතුනි ලැබෙන විපාකය නම් පොඩි නේ. ඊටාම භයානකයි. ඇයි පිංගුතුනි අපි සංසාරේ අති දීර්ඝ කාලයක් දුක් විඳින තැනකට යන්නේ කියලා අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න. තමන් නොකා නොබී හාමතේ මෙරිලා ගියත් කිසිම කරුණක් නිසා
හොරකම් කරන්න එපා. ව්‍යාපාර කරද්දිත් ඒ විදියටම පරිස්සම් වෙන්න. බොරු කියලා හොරකම් කරලා ව්‍යාපාර කරලා කෙනෙක් හිතනවා දියුණුවක් ලොකුවට ලබන්න පුළුවන් කියලා. පෙර පින් තිබුණොතින් ඒ කිනාට ඒක කොයි ආකාරයකට කරත් දියුණු වෙන්න පුළුවා. හැබැයි මතක තියාගන්න බොරු කියලා හොරකම් කරලා කරන ව්‍යාපාරයේ තුලින් අද සැපයක් වින්දත් යම් දවසක යම් කලෙක ඒ කර්ම විපාකේ ගෙවන්න පටන් ගත්ත දවසට අතිශයම දුක් විඳිනවා. ඒ නිසා මේ සිල්පද පහ නිතරම නිතරම මිනිහි කරන්න. නිතර නිතර ඒ සිල්පද පහගෙන විමසන්න. හැම වෙලාවකම ජීවත් වෙන්න බලන්න පන්සිල් පද පහ රැකගෙන ජීවත් වෙන කෙනෙක් හැටියට. තමන්ගේ අතින් සිල්පදයක් බැරි වෙලාවක්වත් කැඩුනා. ඒ වෙලාවෙම පුළුවන් නම් ඔබේ නිවසේ බුදු භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන තැනට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ පුද පූජා පවත්වන තැනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තමන්ට පන්සිල් දෙනවා කියලා හිතාගෙන පින් උතුණි පන්සිල් සමාදන් වෙලා නැවතත් සීලවන්තයෙක් බවට පත් වෙන්න. හැම වෙලෙම උත්සාහ කරන්න සිල්පද පහම රැකගෙන ජීවත් වෙන කෙනෙක් වශයෙන් ජීවත් වෙන්න. ඒක ලොකු ලාභයක්. මොකද බැරි වෙලාවක්වත් දුස්සීලව සිල්පද පහෙන් එකක් හරි කඩාගෙන මරණයට පත් වෙනවට වඩා සිල්පද පහම රැකගෙන යම් කෙනෙක් මරණයට පත් වුනොත් ඒ කෙනා ඊළඟ භවයට ඒක ලොකු උපකාරයක් සලසනවා. ඒ නිසා එහෙම හැම වෙලාවකම සිහිනුවණින් හිතන්න. මොකද පිංගුතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ සිල්පද පනවල තියෙන්නේ අපේ රැකවරණයට. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙන්න මෙහෙම දෙයක් කළොත් මේ කෙනාට මිනිමේදී වෙනවා. මේ දේ කරන නිසා මේ දේ වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණින් අවබෝධ කරගත්ත දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය අංගුත්තර නිකායේ පළවෙනි පොතේ දුක නිපාතේ 414 වෙනි පිටුවේ දේශනා කරලා තිබෙනවා. අකුසලං භික්කවේ පජහත සක්කා භික්කවේ අකුසලං පජහිතුං නොචේතං භික්කවේ සක්කා අබවිස්ස අකුසලං පජහිතුං නාහං ඒවං වදෙයං අකුසලං භික්කවේ පජහතාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අකුසලයේ දුරු කරන්න. අකුසලයේ කියන එක දුරු කරන්න පුළුවන්. මහණෙනි අකුසලයේ දුරු කිරීමට නොහැකිනම් අකුසලයේ දුරු කරන්න කියලා මම කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාගතුනාස් දේශනා කරනවා අකුසලයේ දුරු කරන්න බැරි නම් අකුසලයේ දුරු කරන්න කියලා මම කියන්නේ නෑ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන විශේෂයම එතන මහණෙනි මම කරන්න පුළුවන් සිල්පද ටික විතරයි ඔය පණවල තියෙන්නේ. මම කරන්න බැරි ටික පණවලත් නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිංගතුනි මේ දේශනා කරලා තියෙන්නේ කරන්න පුළුවන් සිල්පද ටික කරන්න බැරි ටික නෙවෙයි. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. අපිට වටින කාරණාවක්. ඒ පිළිබඳව නිතර විමසන්න. එතකොට හැම වෙලාවකම ජීවත් වෙන්න බලන්න තමන් පන්සිල් පද පහ රැකගෙන ජීවත් වෙන කෙනෙක් හැටියට. එක සිල් පදයක් හරි කැඩුනොතින් ඉවිලෙම පුළුවන් නම් කොහොම හරි කරලා පන්සිල් සමාදන් වෙන්න. තව කෙනෙක් සමාදන් කරවනකන් ඉන්න ඕන නේ. කොහොම හරි සමාදන් වෙන්න. එතකොට ඊළඟට පින්වතුනි තමන්ට පොහොය දවසේ සමාදන් වෙන සීලය රැකීම ඉතාම වැදගත්. පොහොය දවසේ සමාදන් වෙන සීලියත් ආරක්ෂා කිරීම ඒ වගේම වැදගත්. දැන් පන්සිල් පද පහත් එක පදයක්වත් කඩන්නේ නැතුව දීර්ඝ කාලයක් හරියටම රැකගෙන ජීවත් වෙන පුළුවන් නම් පිංගුතුනි ඒ කෙනාට එයම නිර්වාණයට මහ උපකාරයක් වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුවක් නිවන් දකිනවා. උන්වහන්සේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලේ එක්තරා දාසීක් විලා තමයි ඉපදිලා තියෙන්නේ. හරි දුප්පත්. තමන්ටවත් ජීවත් වෙන්න තරම් මගක් නැහැ. දාසකම් කරලා ජීවත් වෙන්නේ. පිංගුතුනි ඔහු දවසක් කල්පනා කරනවා මම දන් දෙන්නේ නැතුව
පින්කරගන්නේ නැතුව මෙහිම ඉඳලා මරණයට පත් වුනොත් ඒක මට ලොකු අලාභයක්. ඒ නිසා මම කොහොම හරි මේ සීලය මේ පින කියන එක කරගන්න ඕන කියලා හිතලා එක්තරා ශ්‍රාවකයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඒ ශ්‍රාවකයන් වහන්සේලව පන්සිල් සමාදන් වෙනවා. පින්තුනි ජීවිත කාලෙම එක වතාවයි පන්සිල් පද පහ සමාදන් වුනේ. තිසරණේ පිහිටලා පන්සිල් පද පහ සමාදන් වුණා. පින්තුනි ඒ ජීවිතේ එක පදයක්වත් කඩන් නැතුව මරණයටපත් වුණා. අවසානයේදී අති දීර්ඝ කාලයක් මහා කල්ප අසංඛ්‍යකටත් වඩා වැඩි දීර්ඝ කාලයක් සුගති සම්පත් විඳලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීහි නිවන් දකිනවා. උන්වහන්සේට නම ලැබෙන්නේ පංච සික්ඛාපදාන තෙරුන් වහන්සේ කියලා. පංච සීල සික්ඛාපදාන තෙරුන් වහන්සේ කියලයි උන්වහන්සේට නම පවා ලැබෙන්නේ. ඒතර බලන්න මේ පන්සිල් පද පහ රකින්නවා කියන එක කොච්චර වැදගත්ද? එතකොට මේ පන්සිල් පද පහ රකින්න කෙනාට තවත් ඉස්සරහට දියුණු වෙන්න පුළුවන්. ඒ තමයි පොහොය දවසේ අටසිල් සමාදන් වීම. මේ අටසිල් සමාදන් වීම කියන කාරණාව අපි net නාලිකාවෙන් බොහෝ අවස්ථාවන් වලදී ධර්ම කරුණු හැටියට දේශනා කරලා තියෙනවා. අටසිල් සමාදන් වීම කියන කාරණාව මොන වගේද කියන කාරණාව පෙන්වන්න. නමුත් අපි නිතර නිතර මතක් කරවීමක් හැටියට මං හිතුවා අද මේ වෙලාවේ මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන අපේ පින්වතුන්ට ඒ කාරණාවත් මතක් කරන්න. පින්වතුනි මේ අටසිල් සමාදන් වීම කියන කාරණාවේදී අපිට නියත වශයෙන්ම පොහොය දවසකම සමාදන් වෙන්න ඕන කියලා නියමයක් නැහැ. Tamanට කැමති නම් පොහොය නොවන දවසක වුණත් අටසිල් සමාදන් වෙන්න පුළුවන්. නමුත් පොහොය දවසේ අටසිල් සමාදන් වීම අර සම්මතයක් ලෙස පැවතගෙන නිසා ඒක බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලෙදි පවා සිද්ධ වෙච්ච කාරණාවක් නිසා එහෙම රැකීම වටිනවා. නමුත් ඒ කාන්තේම පොහොය දවසකම විය යුතුමයි කියලා නියමයක් නැහැ. Tamanට කැමති විවේකී Tamanට පහසු යම් දවසක් තෝරාගෙන හරියට ඒ සිල්පද අට සමාදන් කරලා එක දවසක් හරි සමාදන් වෙනවා නම් ඒක Tamanගේ උපෝසතය සම්පූර්ණ වීමට උපකාරයක් වෙනවා. මේ උපෝසතය සමාදන් වීමේදී පිඟුතුනි සිහි කරගත යුතු කරුණු ප්‍රමාණයක් තියෙනවා. කොහොමද මේ පොහොය දවසේ සිල් සමාදන් වීම කෙරෙන්නේ? පළවෙනිම කාරණාව තමයි ඉර උදා වෙන වෙලාවේ සිල් සමාදන් වීම. ඊට ආසන්නී හෝ සිල් සමාදන් වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙච්ච වෙලාවේ ඉඳලා අපි හිතමු ඔන පොහොය දවසේ උදේ 6ට සිල් සමාදන් වෙනවා. පවාරණේ වෙන්න ඕන හරියටම පැය 24ක් සමාදන් වුණයින් පස්සේදී. හරියටම පැය 24ක් සමාදන් වුණයින් පස්සේදී තමයි පවාරණේ වෙන්නට ඕන. එතකොට තමයි උපෝසතය කියන මේ කර්මය හරියට සම්පූර්ණ වෙන්නේ. අද කාලේ අපි ගොඩක් වෙලාවට දකිනවා මේ අර්ධ උපෝසතයක් සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ අර්ධ උපෝසතය වර්ණනා කරලා නැහැ. අර්ධ උපෝසතය සමාදන් වෙන්න කියලා වර්ණනා කරලා නැහැ. අර්ධ උපෝසතයක් සමාදන් වීම සමහර වෙලාවකට කෙනෙකුට යම් ප්‍රමාණයකට දුකක් පවා උරුම වෙන්න පුළුවන් කාරණාවක්. මම මේ කාරණාව මේ විදිහට මතක් කරන්නේ අර්ධ උපෝසතයක්වත් සමාදන් නොවෙන පිරිසව උත්සාහයෙන් දුර්වල කරන්න නෙවෙයි. අර්ධ උපෝසතය සමාදන් වෙන කෙනාව පූර්ණ උපෝසතයක් දක්වා සමාදන් කරවන උනන්දු කරවන්න. මොකද එතනටයි අපි යන්න වෑයම් කරන්නට ඕන. දැන් අර්ධ උපෝසතේ පිළිබඳව අපේ පේතවත්තු පාලික කතාවක් තියෙනවා. අපේ බිම්බිසාර රජතුමා මාසෙකට දවස් 6ක් මේ උපෝසත සීලය සමාදන් වෙනවා. මාසෙකට දවස් 6ක් සීල සමාදන් වෙනවා. රජුගේ පුරුද්දක් තිබුණා තමන්ගේ ළඟට ඉන වැසියන්වත් සීල් සමාදන් කරවන්න. ඒ නිසා රජු සාමාන්‍යයෙන් තමන්ගේ ළඟට කවුරු හරි කෙනෙක් ආවම පුරුද්දක් කරගෙන තිබුණා අහන්න සීල් සමාදන් වෙනවද කියලා. දවසක් එක තරුණයෙක් දෙන්නෙක් එනවා රජුගේ ළඟට ආවෙන් පස්සේදී රජු පුරුද්දට ඒක ඇහුවා.
එක තරුණෙක් ඒ වෙලාවේ සිල් සමාදන් වෙලා හිටියේ. හැබැයි අනිත් තරුණයා සිල් සමාදන් වෙලා හිටියේ නෑ. රජු අහන නිසා බයට එහිමයි මහරජා සිල් සමාදන් වෙලා කියලා බොරුවක් කිව්වා. නමුත් අරිත් මිත්‍රයා දන්නවා මොහො සිල් සමාදන් වෙලා නෑ කියලා. දැන් යන ගමන් සිල් සමාදන් වෙච්ච මිත්‍රයා අහනවා සිල් සමාදන් වෙච්ච නැති කෙනාගෙන් ඇයි බොරු කිව්වේ කියලා. රජුට බය නිසා බොරු කිව්වා කිව්වා. ඒ වෙලාවේ අර මිත්‍රයා කියනවා එහෙනම් දැන්වත් සිල් සමාදන් වෙන්න කියලා. ඒ වෙලාවේ හවස් වෙලා ඒ හවස් වෙලාවේ උනා සිල් සමාදන් වුණා. හවස සිල් සමාදන් වෙනකොට ඒ තරුණයා උදේ ඉඳලා ආහාර අරගෙන ඉඳලා නැහැ. ඉතින් ඒ නිසා රාත්‍රියේදීත් ආහාරයක් නොලැබෙච්ච නිසා උදේ වෙනකොට ඔහුට උදරාබාධයක් හැදිලා මරණයටපත් වුණා. පින්තුනි ඊළඟ ජීවිතේ ගිහිල්ලා ඉපදුනේ අර්ධ ප්‍රේත භවයක් ලැබමින්. කොහොමද ජීවිතේ ලැබුණේ? හවස ඉඳලා උදේ වෙනකන් දිව්‍ය භවයක් ලැබුවා. උදේ ඉඳලා හවස් වෙනකන් ප්‍රේත භවයක් ලැබුවා. අපේ පේතවත්තු පාළේ කෝටවිනිච පේතවත්තු කියන කතාවේ මේ කාරණාව විස්තර කරලා තියෙනවා. එබැවින් එතන විශේෂයෙන්ම සාකච්ඡා කරනවා මේ අර්ධ උපෝසතයක් සමාදන් වීමෙන් කොයි වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියන කාරණාව. ඒ නිසා අපේ පින්වුතුන් මම දන්න මට්ටමට ලංකාවේ බහුතරයක් දෙනා සිල් සමාදන් වෙන අය අතර බහුතරයක් දෙනා වැඩිපුරම උනන්දු වෙන්නේ අර්ධ උපෝසත සීලයේ සමාදන් වෙන්න. නමුත් වඩාත් වැදගත් වෙන්නේ පූර්ණ උපෝසතයේ සමාදන් වීම. ඒ නිසා අපේ පින්වුතුන් පුළුවන් තරම් වෑයම් කරන්න පූර්ණ උපෝසතයේ සමාදන් වෙන්න. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. බොහෝ දිනෙක මේ පිළිබඳ වැරදි මත මිත්‍යා මත ඔළුවේ දරාගෙන මේ සඳහා වෑයම් නොකර ඉන්න ස්වභාවයක් තමයි දකින්නේ. නමුත් හරියට කරන්න පටන් ගත්තොත් ඒ කරන්න පටන් ගන්න කෙනාට කරන්න බැරි දෙයක් නෙවෙයි. භාගතුනාස ඒකනේ දේශනා කරේ මහණෙනි මම මේ කරන්න බැරි දෙයක් පණවනව නෙවෙයි කියලා. කරන්න පුළුවන් ටික තමයි පණවන්නේ කියලා භාගතුනාස දේශනා කළේ ඒ නිසා. එසම මේක කරන්න බැරි දෙයක් නෙවෙයි කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා සිල් සමාදන් වෙනකොට පිංගුතුනි උනන්දු වෙන්න පැය 24ක් සමාදන් වෙන්න. බොහෝ දිනෙකට මේ සිල් සමාදන් වෙනකොට විවිධ ප්‍රායෝගික ගැටලු ඇති වෙනවා. දැන් අද කාලේ අපි දකිනවා සිල් සමාදන් වීම කියන කාර්යභාරය වෙනමම තමයි ගොඩක් දිනේ කරන්න උත්සාහ කරන්නේ. පන්සලකට ඇවිල්ලා සමාදන් වෙලා එහෙම තමයි කරන්න උත්සාහ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එහෙම විශේෂයෙන්ම පන්සලට ඇවිල්ලා සිල් වැඩසටහනකදී සිල් සමාදන් වෙනවා කියල එකක් කිරුණේ නැහැ. දැන් විශාකා උපෝසත සූත්‍රයේ පවා දේශනා වුණේ විශාකා දේවියට විශාකාව ගෙදරදී උපෝසතයේ සමාදන් වෙලා පන්සලට ඇවිල්ලා. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ කාරණාව අහලා ඒ හරියටම සිල් පදාට සමාදන් වෙන්නේ කොහොමද කියන කාරණාව මේ විශාකා උපෝසත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ සිල් සමාදන් වීම කියන කාරණාවේදී අපිට නිවසක ඉඳලා හෝ එහෙම නැත්නම් ආයතනයක ඉඳෙද්දී හෝ එහෙම නැත්නම් පන්සලකට ගිහිල්ලා හෝ සමාදන් වෙලා කරන්න පුළුවන්. එතකොට සමාදන් වෙනකොට පින්ඔතුනි කොහොමද සමාදන් වෙන්නේ? සිල් සමාදන් වෙනකොට අපිට ක්‍රම කිහිපයකට සමාදන් වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි එක තමයි අපිට බුදුරජාණන් වහන්සේලව සිල් සමාදන් කරවන්න පුළුවන්. එහෙම නැත්නම් මහරහතන් වහන්සේ නමක් ලවා සිල් සමාදන් කරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් ලවා සිල් සමාදන් කරව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට තවත් අවස්ථාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිහිල්ලා. ඒ කියන්නේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් ළඟට, පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ළඟට, උද්දේශික ස්ථානයකට ගිහිල්ලා, ඔය තුන් ස්ථානෙන් කුමන හෝ ස්ථානයකට ගිහිල්ලා අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ මාව සිල් සමාදන් කරවනවා කියන චේතනාව මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ මාව සිල් සමාදන් කරවනවා කියන කාරණාව මූලික කරගෙන අපේ පින්වතුන්ට පුළුවන් සිල් සමාදන් වෙන්න. ඒක බොහොම විශේෂ අවස්ථාවක්. ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම වැදගත් කාරණාව. මට බුදුහාමුදුරු තමයි සිල් දෙන්නේ එහෙම කියලා සිල් සමාදන් වෙනවා.
ආන් ඒ විදියට අපේ පින්වතුන්ට සිල් සමාදන් වෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි ඒ සිල්පද සමාදන් වෙලා අදිෂ්ඨාන කරගන්න ඕන මම කොහොම හරි පැය 24ක් සමාදන් වෙනවා කියලා. හැබැයි මෙතනදී සමහර කෙනෙක් පින්වතුනි සිල් සමාදන් වෙලා ඉන්නෙම හවස පවාරණේ කරනවා කියන කාරණාව මූලික කරගෙන ඒ චේතනාවෙන් තමයි ඔන්න සිල් ගන්නෙ. එතකොට දැන් තමන් උදේ සිල් සමාදන් වෙනකොට සමාදන් වෙනවා එක ශික්ෂාපදයක්. ඒ තමයි විකාල භෝජනා වීරමණී ශික්ෂාපදං සමාදියාමි. මම විකාල භෝජනින් වලකිනවා කියලා උන ශික්ෂාපදයක් සමාදන් වෙනවා. පිඟුතුනි විකාල භෝජනා ශික්ෂාපදයේ සමාදන් උනේ උදේ උනාට ඇත්තටම ඕක ක්‍රියාත්මක වෙන්නේ ඉර මුදුන් උනයින් පස්සේදී. ඉර මුදුන් වෙන්නේ යම් වෙලාවකද එතෙන් ඉඳලා තමයි ওই ශික්ෂාපදය කැඩෙන අවස්ථාවට එන්නේ. එතකොට කෙනෙක් සිල් ගන්නකොට ඔහු ළඟ චේතනාවක් තියෙනවා නම් මම හවස පවාරණේ විලා යනවා කියලා. පිංගතුනි ඔහු උදේ අර සිල්පදය සමාදන් වුණාට ඒක පිහිටන්නේ නැහැ. අපි හිතමු ඔන තමන්ගේ ළඟ සතුම් මරණ ආයුධයක් තියෙනවා. සත්තු මරණ ආයුධේ තියාගෙන ඉන්න කෙනා පාණාති පාතා වීරමණී සික්ඛාපදය ශික්ෂාපදය සමාදන් වුණාට ඒ ශික්ෂාපදේ පිහිටන්නේ නැහැ. ඇයි? තමන් මරණකින් වලකිනව නෙමෙයි වලකීමේ චේතනාව තියෙන්න ඕන. චේතනාව නැත්තම් ශික්ෂාපද පිහිටන්නේ නැහැ. මම ඒකට උදාහරණයක් අපේ පින්වතුන්ට නිතර කියලා තියෙනවා. ඒ තමයි දැන් හාමුදුරු නමක් අපේ පින්වතුන්ව පන්සිල් සමාදන් කරවනවා. එමෙ නැත්තම් අටසිල් සමාදන් කරවනවා. හාමුදුරෝ කියනවනේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. එතකොට දැන් මේ ශික්ෂාපද ටික සමාදන් කරනකොට අපේ පින්වතුන්ව හාමුදුරෝ කියවන්නේ කිනොත් දැන් ශික්ෂාපද පහ කියවීමෙන් සමාදන් වෙනවා කියලා හිතෙනවා නම් හාමුදුරුවොත් කියවනකොට පින්වතුනි උන්වහන්සේගේ තේනම් උපසම්පදා භාවය සාමනීර භාවය ඔක්කොම අහිමි වෙලා උන්වහන්සේ පන්සිල් පද පහ රකින කෙනෙක් බවට පත් වෙනවනි. එහෙම වෙන්නේ නැති ඇයි? උන්වහන්සේගේ ළඟ මම මේ සමාදන් වෙනවා කියන චේතනාවක් උන්වහන්සේගේ ළඟ නැහැ. ඉතින් චේතනාව නැති නිසා උන්වහන්සේට ඒක කිව්වා කියලා උන්වහන්සේගේ සීලයට බාධාවක් වෙන්නේ නැහැ. එතකොට අපේ පින්වුතුන් රාත්‍රියට ආහාර ගන්නවා කියන චේතනාව හිතේ තියාගෙන විකාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වට ඕක පිහිටන්නේ නැහැ. ඒ ශික්ෂාපදි පිහිටන්නේ. එතකොට උදේට සිල් සමාදන් වුණාට පිංගතුනි තමන් පටන් ගන්නකොටම අසම්පූර්ණව තමයි සිල් සමාදන් වෙලා තියෙන්නේ. හැබැයි කෙනෙක් මෙහෙම ඉන්නවා මම පැය 24ක් මේක දිගට ඉන්නවා කියන චේතනාවෙන් සිල් සමාදන් වෙනවා. හැබැයි රාත්‍රියේ අධික කුසගිනි වේදනාවකින් රෝගයකට පත් වෙනවා. ආන් ඒ වෙලාවට තමන් අර ශික්ෂාපදයෙන් අයින් වෙලා ඔන්න ආහාර ගන්නවා. එතකොට ඒ තාක් වෙනකන්ම අඩුමතරමේ සිල්පදේ රැක්ක කියලා කියන්න පුළුවන්. මොකද ඔහු සමාදන් වෙනකොට ඔහුගේ ළඟ චේතනාවක් තිබුණේ මං අහවල් වෙලාවේදී කනවා කියලා. එතකොට දැන් චේතනාව නොතිබිච්ච නිසා උන්වහන්සේගේ සීලේ රැකෙනවා. හැබැයි උන්වහන්සේට චේතනාව පිහිටුණා නම්, කියන්නේ ඒ කෙනාට චේතනාව පිහිටුණා නම් ඒ වෙලාවේදී ඔහුට ඒ සිල්පදේ පිහිටන්නේ නැහැ. ඒ නිසා මේ කාරණාවල් ඉතාම වටින කාරණාවල්. මේ පිළිබඳව සිහිය උපදවගෙන කටයුතු කරන්න පුළුවන් නම් අපේ පින්වතුන් දරණ උත්සාහයට ලොකු ලාභයක් ලබන්න පුළුවන්. මොකද අපිට ඕන විදියට කවදාවත් මේ සංසාරයෙන් ඈතර වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදියට තමයි මේ සංසාරයෙන් ඈතර වෙන්නට ඕන. ඒතට එහෙමනම් අපේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න මම කොහොම හරි පැය 24ක් ඉන්නවා. ඒතට පැය 24ක් ඉන්නකොට අපේ පින්වතුන් උතුරු සලුවක් පාවිච්චි කිරීම අනිවාර්ය නැහැ. මොකද උතුරු සලුවයි සිල්පදයි අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. හැබැයි සුදු වස්ත්‍ර අඳිනවා කියන කාරණාව තුළ විශේෂත්වයක් තියෙනවා. හැබැයි සුදු වස්ත්‍රයක් ඇඳෙන්නේ නැහැ කියලා සිල්පදයට බාධාවක් වෙන්නේ නැහැ. සිල්පදයක් කැඩෙන්නේ නැහැ සුදු වස්ත්‍ර ඇඳෙන්නේ නැහැ කියලා. නමුත් සුදු වස්ත්‍ර අඳිනවා නම් අර භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට ගරු කරා වෙනවා. ඊළඟට පින්වතුනි සිල් සමාදන් වෙලා ගෙදර දොර වැඩ කටයුතු කරන්න එපා කියලා ශික්ෂාපදයක් නැහැ. තවත් කෙනෙකුට කන් උයලා දෙන්න, එහෙම නැත්නම් අතුපතු ගන්න,
එහෙම නැත්තම් නාන්න මේ කිසිම තැනකට පිංඔතුනි ශික්ෂාපද පනවල නැහැ. හැබැයි වැසි දෙනක් පැටියෙක් බිහි කරද්දී ඒ පැටියා බිහි කරාට පැටියව ගැට ගහලා තියන්නේ නැහැ. වසු පැටියා අම්මගේ වටේ හැමතිස්සෙම ඇවිද ඇවිද නොයෙක් නොයෙක් තැන්වල දුවමින් පණිමින් සෙල්ලම් කර කර ඉන්නවා. වැසි බැඳලා තියෙන ගහේ වැසි ඒ ඉන්න ගමන් ඉන්න තැන්වල තනකොළ කනෝ වතුර බොනවා. හැබැයි වැසි මොන තැනක සිහිය පිහිටුවගෙන හිටියත් තමන් නිතරම අවධානයෙන් ඉන්නවා අර වසු පැටිය පිළිබඳව. අන්න ඒ වගේ මේ උදාහරණයක් කිව්වේ මොන වැඩේ කළත් අතුපතු ගෑවත් කාට හරි කන්න උයල දුන්නත් ගෙවල් ලස් කරත් මේ හැම වෙලාවකම සිහිය පිහිටුවගෙන ඉන්න ඕන මම අටසිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා ඒවට කිසි බාධාවක් නැ අපේ පින්වතුන්ට හරියට සිහිය වඩන්න පුළුවන් නම් දැන් ශික්ෂාපද කැඩෙන්නේ නැති රස්සාවක් කරන කෙනෙක් නම් පින්වතුන්ට සිල් සමාදන් වෙලා රස්සාවක් උනත් කරන්න යන්න පුළුවන්. ශික්ෂාපද කැඩෙන්නේ නැති රස්සාවක් කරනවා නම් ශික්ෂාපද සමාදන් වෙලා රස්සාවක් උනත් කරන්න යන්න පුළුවන්. ඒ නිසා වීරිය වඩන්න කොහොම හරි පැය 24ක් සිල් සමාදන් වෙන්න. මොකද ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය. හරියට එක දවසක් හරි පැය 24ක් පින්ඔතුණි සිල් සමාදන් වුණොත් අපේ පින්ඔතුන්ට ඒ තුලින් ලොකු ලාභයක් ලැබෙනවා. අපේ පින්ඔතුන්ට ඒ තුලින් ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. මොකද මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට සිල් සමාදන් වුණා කියන සතුට අපේ පින්ඔතුන්ගේ හිත තුල උපදව ගන්නට පුළුවන්. ඒ නිසා පැය 24ක්ම සමාදන් වෙනවා කියන චේතනාව පිහිටුවගෙන සිල් සමාදන් වෙන්න අර්ධ උපෝසතයකට වීරිය වඩන්න එපා. පැය 24ක් සම්පූර්ණ කරන සීල සිල් රකින්න එකට උනන්දු වෙන්න. ඊළඟට ඊළඟ කාරණාව තමයි හැම වෙලාවකම මොන කටයුත්ත කළත් සිහියෙන් ප්‍රඥාවෙන් සිටිනවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. මොන වැඩේ කළත් වෙනදට වඩා මම සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්නවා කියන අදිෂ්ඨානයක් කරන්නට ඕන. ඊළඟට සිහි කරන්න ඕන මම මේ සිල්පද රකින්නේ. මම මේ සිල්පද රකින්නේ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසයි. මොකද ඕනම කෙනෙකුට සිල් රකින්න පුළුවන් වෙන වෙන අරමුණුත් මූලික කරගෙන. මට හොඳ රස්සාවක් ලැබේවා, මගේ විභාගේ සමත් වේවා, ඒ ආදී වශයෙන් දේවලුත් හිතේ දරාගෙන ශික්ෂාපද සමාදන් වෙන්න පුළුවන් සිල් රකින්න පුළුවන්. හැබැයි ආරේකාන්ත සීලේ විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියෙන කාරණාවක් තමයි නිවන් දැකීම පිණිසමයි මම මේ සිල් රකින්නේ කියලා චේතනාවක් පිහිටුව ගන්නට ඕන. ඒතර සිල් ගන්න දවසට ආන් ඒ විදියට ජීවත් වෙන්න. ඊළඟට මේ සිල් රකින්නේ අරහත්ත්වය අවබෝධ කර ගැනීම පිණිස. ඒ වගේම තමයි හැම වෙලාවකම රහතන් වහන්සේ නමක් ලෙස ගත කරන උත්සාහ කිරීම. මෙන්න මේ කාරණාව තිතාම වැදගත්. මොකද මේ සිල් රකින්නේ ඇත්තටම රහත් වෙන්න. එතකොට රහත් වීම පිණිස පෙර පුහුණුවක් තමයි මේ සීලෙන් කරන්නේ. ඒතර සිල් රකින්නකොට හැම වෙලාවකම හිතන්න ඕන රහතන් වහන්සේ නමක් වැඩි හිටියේ යම් විදියකටද ඒ විදියට මම ඉන්නවා. රහතන් වහන්සේ නමක් ජීවිතයේ ගියත් සිල්පද කැඩුවේ නැහැ. ඒ විදියට මමත් එකම ශික්ෂාපදයක්වත් කඩන්නේ නැතුව සිල්පද රකින්නවා. ආන්නේ ඒ විදියට සිහිය උපදව ගන්නට ඕන. රහතන් වහන්සේ නමක් ජීවිතයේ ගියත් හොරකම් කළේ නැහැ. මමත් ජීවිතයේ ගියත් හොරකම් කරන්නේ නැහැ. ආන් ඒ මට්ටමට සිල්පද අටම රහතන් වහන්සේ නමක් වගේ හිතන විදියට සමාදන් වෙන්නට ඕන. ඊළඟට පින්වතුනි අරහත්ත්වය ලැබීමට අවංකව උත්සාහ කරන්නා විසින් රහත් වීමට පෙර පුහුණුවක් ලෙස මේ සිල් රකින්නෙමි කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. දැන් කවදා හරි දවසක පින්වතුනි අපි රහත් වෙනමනේ. ඒ රහත් තුනෙන් පස්සේදී කවදාවත් එක ශික්ෂාපදයක්වත් කඩන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ නිකං ඉන්න කෙනෙක් එකපාරටම රහත් වෙනවා කියලා. රහත් වෙන්නේ පින්වතුනි සසරේ හොඳට සිල් රැකලා ඒ සිල්පද හොඳට පුහුණු කරගත්තු කෙනෙකුට විතරයි. එතකොට රහත් බව ලැබුවෙන් පස්සේදී කවදාවත් සිල්පද කඩන්නේ
ඒකට පෙර පුහුණුවක් හැටියට තමයි මම මේ සිල් රකින්නෙමි කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. ඒක තමයි එක කාරණාව. ඊළඟ කාරණාව තමයි සිල්ගත්තු දවසට ධර්ම කරුණක් එම නැත්නම් සිල් රැකීමට අත්‍යවශ්‍ය කරුණක් හැර අනිත් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ කියලා පින්වතුනි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ කියන්නේ දැන් ඔන ධර්ම කරුණක් කතා කරනවා. එහෙම නැත්නම් තමන්ගේ සීලේ රැකීම සම්බන්ධයෙන් සිල්පද කැඩීම සම්බන්ධයෙන් මොනවා හරි සීලය සම්බන්ධයෙන් ඔන කතාවක් කතා කරනවා. එහෙම නැත්නම් ප්‍රයෝජනවත් වෙන දියක් කතා කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කෙනෙකුට වතුර ටිකක් බොන්න ඕන. ඔන්න තවත් කෙනෙකුගේ ළඟකට ගිහිල්ලා අහනවා වතුර තියෙන තැන කොහෙද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුගේ ළඟට ගිහලා ඔබ ආහාර ගත්තද? එහෙම නැත්නම් මගේ ළඟ ආහාර ප්‍රමාණයක් තියෙනවා මම දෙන්නද? ඒ වගේ දැන් අත්‍යවශ්‍ය කරුණක් හැරෙන්න වින කිසිම කාරණාවක් සමග කතා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒක සිල් රකින්න පින්වතුනි ලොකු උපකාරයක් කරනවා. මොකද දැන් කතා කරා කියලා ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. හැබැයි කතා නොකර ඉන්නවා කියලා ශික්ෂාපදයක් සමාදන් වෙන්නත් බෑ. එහෙම ශික්ෂාපදයක් නැහැ. හැබැයි මම කතා කරන්නේ නැහැ කියලා ගොළුවන්සේ ඉන්න බුදුහාමුදුරු අනුමත කරලත් නැහැ. ඒක හරියට කියලා තියෙන්නේ ඉලුවන් ඉලුවන් එක්ක ඉන්න වගේ බැටළුවන් බැටළුවන් එක්ක ඉන්න වගේ තමයි කතා නොකර ඉන්නවා කියලා ශික්ෂාපදයක් සමාදන් වීම. එම එක්තරා භික්ෂුන් වහන්සේලේ පිරිසක් සමාදන් වෙච්ච වෙලාවේ බුදුරජාන් වහන්සේ ඒ පිරිසට දොස් කියනවා. එළුව එළුව එක්ක හිටියා වගේ, ඌරන් ඌරන් එක්ක හිටියා වගේ, එහෙම නැත්නම් සතුරු සතුරු පිරිසක් එක්ක හිටියා වගේ කියලා භාග්‍යතුන් වහන්සේ නිඳා කරලා තියෙනවා දොස් කියලා. ඒ කතා නොකර ඉන්න බෑ, කතා කරන්න පුළුවන්. හැබැයි කතා කරන්න ඕන මොනවද? අත්‍යවශ්‍ය කරුණක් විතරයි. මල් වට්ටිය තියෙන්නේ කොහෙද? ටැප් එක තියෙන්නේ කොහෙද? වාජනේ තියෙන්නේ කොහෙද? දානි වැළදුවද? දානේ ගෙනත් ඕනද? ඊයාදි වශයෙන් ඔන්න අත්‍යවශ්‍ය කරුණක් විතරයි පින්තුනි සිල්ගත්තු දවසට කතා කරන්නට ඕන. ඒක ඊටාම විශේෂ කාරණාවක්. ඊළඟට පින්තුනි සැර වචන, අනුන්ට හානි වන වචන කතා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. ඔන්න ඒකත් තවත් විශේෂ කාරණාවක්. සැර වචන, එහෙම නැත්නම් පරුස වචන, අනුන්ට හානි වෙන විදිහේ වචන කතා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. ඊළඟට පින්තුනි තවත් විශේෂ කරුණක්, මේක ගොඩක් දෙනෙක් නොකරන කරුණක්. ඒ තමයි දවල් ආහාර අරගෙන ඉවර වුණාම මුව පිරිසුදු කරගන්නවා කියන කාරණාව. එක්ක දත් බුරුසුවක්, එහෙම නැත්නම් කුඩා කෝටු කෑල්ලක් වගේ ටූත් පික්ස් කියලා තියෙනවා, ඒ වගේ මොනවා හරි ආධාරකයක් අරගෙන මේ දත් ටික පිරිසුදු කරගන්නට ඕන. ඒතකොට මේ දත් ටික පිරිසුදු කරගන්නේ හේතුව තමයි බැරි වෙලාවක්වත් දතක් අස්සක අපේ තුම ආහාර කැබැල්ලක් තියෙනවා. දිවට දැනිලා ඒ ආහාර කැබැල්ල ගිලුනොත් විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා. ඒකනේ පින්තුනේ ස්වාමින්වහන්සේලාට පූජා කරන පළතුරු පානයන් හොඳට පෙරන්න කියලා කියන්නේ. අපි හිතමු දැන් අඹ පානයක් පූජා කරද්දී අඹ කෙඳි කෑල්ලක් හරි තිබිලා උන්වහන්සේට පූජා කළොත්, එතකොට උන්වහන්සේක පානය කරද්දී අර අඹ කෙඳි කෑල්ල හරි දැනිලා පානය වුණොත් විකාල භෝජන ශික්ෂාපදේට හානියක් වෙනවා. ඉතින් ඒ වගේ හොඳට පෙරල්ලා පූජා කරන්න කියලා කියන්නේ අන්නේ කාරණාව නිසා. ඉතින් දැන් ගිහි ඔබ අටසිල් රකින්නකොට මේ පැත්ත පරිස්සම් වෙන්නට ඕන. ආහාර අරගෙන ඉවර වෙච්ච ගමන් හොඳින් දත් බුරුසුවක් કરી කුමන හෝ ආධාරකයක් උපකාර කරගෙන හොඳට මේ මුව පිරිසුදු කර ගැනීම කළ යුතුය. ඒක අනිවාර්ය කාරණාවක්. ඊළඟට විකාලී කැප දෙයක් හැර අකැප කිසියම් හෝ දෙයක් ආහාරයට හෝ පානයට ගන්නි නෑ කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒකත් විශේෂ කාරණාවක්. මොකද දැන් සමහරලාට සමහර දිනේ 12 පහ වෙලා හවස් වෙලාවේ බිස්කට් කනවා, එහෙම නැත්නම් සුප් බොනවා, එහෙම නැත්නම් කැඳ වර්ග බොනවා. ඒ කිසිම දෙයක් පින්වතුනි කැප නැහැ, ඒවා අකැපයි. එතකොට විකාලය ආරම්භ වෙච්ච වෙලාවේ විකාලයේ කැප දෙයක් කර අකැප කිසිම දෙයක් ආහාරයට ගැනීම හෝ පානය කිරීමට ගන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ වගේම තමයි අනිත් කාරණාව මේ නිින්ද අවම කර ගැනීම. දැන් නිදා ගැනීම තුලින් ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන්ම කියන්නට ඕන. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිවනට උනන්දු වෙන කෙනා, නිවන් පිණිස උනන්දු වෙන කෙනා පුළුවන් තරම් මේ නිින්ද අවම කරගන්න එක. එතකොට එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිනවා රෑ 10ට නිදාගෙන පාන්දර 2ට අවදි වෙන්න. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ නිදා ගන්න අනුමත කරලා තිබෙන කාලය.
හැබැයි නීසජිකංගේ සමාදන් වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. නීසජිකංගේ කියන්නේ එක මොහොතක්වත් නිදාගන්න නැතු ඉඳීම. එතකොට යම් කිසි තැනකට පිටට හේතු කරන්නේ අපි නීසජිකංගේ පිළිබඳ කතා කරා මේ දේශනාව තුල, දේශනා මාලාව තුල. ඒ වගේ මේ නීසජිකංගේ සමාදන් වෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා. නමුත් එහෙම බැරි නම් අඩුම තරමේ අර පැය 4කට සීමාවට යටත්ව නිදා ගන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඒක තමයි භාගතුනාසික අනුශාසනය. හැබැයි නිදා ගත්තා කියලා සිල්පද කැඩෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන්ම දැනගත යුතු කාරණාවක්. ඊළඟට නිදා ගැනීමේදී දකුණු ඇලෙන් දනහිස් නොනමා සිහියෙන් යුතුව නිදා ගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. ඉතින් මෙන්න මේ විදියට පින්වතුනි සීල් සමාදන් වුණොතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් මතක තියාගන්න එක සිල්පදයක්වත් කඩාගන්නේ නැතුව පුළුවන් තරම් පින්වතුනි පැය 24ක් හරියට උපෝසත සීලයේ සමාදන් වෙන වීරිය වඩන්න. ඒක ඊටාම වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි පින්වතුනි දැන් මේ සිල් රැකීම තුලින් මොනවද අපට ලැබෙන ආනිසංස? පළවෙනි එක තමයි සිල් රකින්න උත්සාහ කරන කෙනාට මහා භෝග මහා ධනිය ලැබෙනවා. සිල්වත් වෙන උත්සාහ කරන කෙනාට මහත් භෝග මහත් ධනියක් ලැබෙනවා. ඒ වගේම තමයි සීලවන්තයා පිළිබඳ උසස් කීර්තියක් පැතිරෙනවා. සීලවන්තයා පිළිබඳ උසස් කීර්ති නාමයක් පැතිරෙනවා. ඒ වගේම තමයි සීලවන්තයා ඕනෑම පිරිසක් ඉදිරියට නොබියව එළඹෙනවා. දැන් අර අලින සත්තු කුමාරයා යක්ෂයාගේ ඉදිරිපිටට නොබියව ගියේ එකයි. කිසිම කෙනෙක් රජ කෙනෙක්ගේ ළඟට උනත් යන්න බය වෙන්නේ සීල් රකින්න කෙනා. ඒ වගේම තමයි සීලවන්තයා මනා සිහි ඇතිව මරණයට මුහුණ දෙන කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි සීලවන්තයා මරණින් මතු සුගතිහි උපදිනවා. මෙන්න මේක තමයි සිල් රැකීමේ ලැබෙන ප්‍රධාන ආනිසංස. ඒ වගේම තමයි තවත් විශේෂයෙන්ම කියනවා නිවනට යන මගෙහි විපිලිසර බව. ඒ කියන්නේ පසුතැවීම නිසා ඇතිවන නොසන්සුන් බව මේ සිල් රැකීම තුලින් කරගන්න පුළුවන්. ඒ වගේම තියම සියලු ගංගා ජලයෙන් සෝදා පිරිසුදු කළ නොහැකි කෙලෙස් මල සෝදා හරින සිල් නම්ෙති දියෙන්. ඒ කියන්නේ සියලු ගංගාවල් වල ජලයෙන් පිරිසිදු කරත් සෝදා හරින්න බැරි කෙලෙස් මල සෝදා හරින්න සිල් නැමෙති දියෙන්. ඒ වගේම තමයි මද මද පවනින්ද සිසිල් සඳ කිරණින්ද නොනිවිය හැකි සත්වයන්ගේ සෝතවල් නිවන්නේ සිහිල්ලු සීලයෙන්. ඒ වගේම තමයි සුවඳවත් වූ සඳුන් දෑසමන් තුවරලා ආදී සුගන්ධයන් මින් යටි සුලඟට පමණක් නොව තුන් ලෝකයටම හමන්නා වූ සුවඳ සිල් සුවඳයි කියලා සඳහන් කරලා තිබෙනවා. මේක අතිවිශේෂ කාරණයක්. පිඟුතුනි සීලවන්තයන්ට නිරන්තරයෙන්ම දෙවිවරු පව අනුග්‍රහ කරනවා. අර අපි නිතර සිහිපත් කරලා තිබෙනවා සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලා දැන් සිල්පද ගත්තම දැන් මේ ලොකු ශික්ෂාපද නෙවෙයි සමහරට භාග්‍යවතුන් වහන්සේ පනෝප ඇවැත් පවා මේ කුඩා කොටස් පවා හරියට රකින්නවන යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුවට දෙවියන්ගේ අනුග්‍රහය පවා ලැබෙනවා. හැබැයි දුස්සීලයන්ට නම් එහෙම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. දුස්සීලයන්ව රකින්නව කියලාවත් බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. දැන් සමහරලාවට ගොඩක් දිනක් අහනවා මේ වගේ කාලයක ඇයි මේ වගේ රටක මේ මිනිසු රැකෙන්නේ නැත්තේ කියලා. ආරක්ෂා වෙන්නේ නැත්තේ කියලා මේ රෝග බියෙන් බියටපත් වෙලා මරණ බියෙන් බියටපත් වෙලා ඇයි මේ වගේ මේ මිනිසුන්ට විපත්තියක් ඇති වෙන්නේ? සමහරලාට අහනවා සමහර කෙනෙක් චෝදනා කරනවනේ මේ පිං බිමේ මොකද්ද මේ තියෙන පින? එහෙම චෝදනා කරනවා. සමහරලාට මේ පිං බිමේ මෙහිම අයව ආරක්ෂා වෙන්නේ නැහැ. එහෙම චෝදනා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේවත් දෙවියන්වත් පොරොන්දු වෙලා නැහැ, පොරොන්දු වෙන්නේ නැහැ දුස්සීලයන්ව රකින්නවා කියලා. දුස්සීලයන්ව රකින්නවා කියලා පොරොන්දු වෙලා නැහැ. පොරොන්දු වෙලා තින සීලවන්තයන්ව රකින්නවා කියලා. සීලවන්තයන්ට අනුග්‍රහ කරන තමයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. දෙවියන්ට පව අවසර දීලා තින එහෙම. දැන් ලංකාවේ ධාතුන් වහන්සේලාටවත් ධාතු චෛත්‍යයකටවත් කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. ඒක විශේෂ කරුණක්. උට ධාතුන් වහන්සේලා රකින්න දෙවියන්ට බාර කරලා තියෙනවා. හැබැයි පිංගුතුනි දුස්සීලංව රකින්න බාර කරලා නැහැ. තිසරණව රකින්න බාර දෙනුනට දුස්සීලංව රකින්න බාර කරගලා නැහැ. එමනම් මේ සීලවන්ත භාවය පිංගුතුනි මුළු ලෝකයටම සුවඳ හමන සිල් සුවඳක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ස්වර්ගයට යෑමට එකම මාර්ගය වූ නිවන් පුරයට ඇතුල් වීමට මහ දොර වූ සීලයේ බඳු අන්දහමක්
නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි සිල් ආවරණින් සැරසුණු බුද්ධ ආදී ආර්ය උත්තමයන්සේ රන් රුවනින් සැරසුණු රජවරු පවා නොම බබලන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ ආදී ආර්ය උත්තමයන් වහන්සේලා මේ රන් රුවනින් සැරසුණු රජවරුවත් රජවරුන්ට වඩා පිංගතුනි මේ සිල් රකින්න කෙනා බබලනවා. ඒක ඒ තරම් ආවරණයක්. ඉතින් ඒ වගේම තමයි තිසරණී පිහිටි සීලු සත්‍යයන්ට අතිශයින්ම පිහිට වූ ආධාරය වූ සරණය වූ සීලෙහි ගුණ සම්පූර්ණින් දැක්වීමට කවරෙකු සමර්ථ වේද? සතර අපාය බිය හැර යසස කීර්තිය පතුරවා මහත් සැපගෙන දෙන්නේ සීලෙමයි. මෙන්න මේ වගේ පිංඔතුනි සිල් රැකීමේ විශේෂ ආනිසංස තියෙනවා. ඒ නිසා මේ ආනිසංස දැකලා පිංඔතුනි සිල් රකින්න වෑයම් කරන්න. අපේ පිංඔතුන් මේ ධර්මයට අවංක වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අසටෝ හෝති අමායාවී කියන ලක්ෂණ දෙක. මේ අසට කියන්නේ කපටි නෑ කියන එකයි, අමායාවී කියන්නේ මායාකාරයක් නොවෙනවා කියන එකයි. දැන් කපටි කෙනාගේ ස්වභාවය තමයි තියෙන වැරදි හංගනවා. මායාකාරයක ස්වභාවය තමයි නැති ගුණ පෙන්වනවා. ඉතින් ඔය දෙකම තියෙන කෙනාට නිවන් දකින්නත් බෑ, සුගතියට යන්නත් බෑ. මොකද ඔවුන් වංක පිරිස නිසා. හැබැයි අවංක පිරිස තමයි අසටෝ හෝති අමායාවී කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවල් විශේෂයෙන්ම අපේ පින්වුතුන් උනන්දු කරවලා තමන්ගේ ජීවිතයේ තුල රැකගන්න උත්සාහ කරන්න. මොකද අපේ ජීවිතේ කොයි වෙලාවෙත් හරිනේ වෙනවද කියලා අපිට නිශ්චිත වශයෙන්ම කියන්න බෑ. ඒ නිසා අපේ පින්වතුන් අර මං කලින් මතක් කළා වගේ නිරන්තරයෙන්ම පන්සිල් පද පහ මත ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මාසෙකට එක දවසක්වත් අඩුම තරමේ, ඒක පොහොය දවසක වෙන්න පුළුවන්, අතිරේක දවසක වෙන්න පුළුවන්, කොහොම හරි පැය 24ක් එක දිගට සිල් සමාදන් වෙන්න වෑයම් කරන්න. ඒකත් විශේෂ කාරණාවක්. ඉතින් මෙන්න මේ කාරණාවල් අපේ පින්වතුන් කරන්න උනන්දු කරන්න. ඉතින් මේ සීල සම්පන්න කතා කියන්නේ මෙන්න මේ වගේ කාරණාවලට සිල් පිළිබඳ කතා කරනවා. දැන් තමන් සිල්වන්ත වෙනවා, අන් අයවත් සීලේ සමාදන් කරවන උනන්දු කරනවා. ඒක තමයි මේ කාරණාව තුළින් සාකච්ඡා කරන. නමුත් සීලය කියන කාරණාව ගත්තොත් බොහෝ පරාසයක පැතිරලා තිබෙන මාතෘකාවක්. ඉතින් මේවයි බොහෝ කොටස් තියෙනවා කතා කරන්න. නමුත් අද මේ කාල වේලාව තුළ අපේ පින්වතුන්ට මේ මතක් කළේ විශේෂයෙන්ම අත්‍යවශ්‍යම කාරණාවල් කිහිපයක් පමණයි. එහෙමනම් මේ කාරණාව සීපත් කරමින් අපි අද මේ දේශනාව නිමවටපත් කරන්නයි මේ සෝදානම් වන්නේ. එහෙමනම් රත්විනිත සූත්‍ර දේශනාවේ දස කතාවල 6 වෙනි කාරණාව අපි මේ විදිහට නිමවටපත් කළා. එහෙමනම් අපි ඊතුරු කාරණාවලොත් ලබන සතියේ දේශනාවේදී කතා කිරීමේ අරමුණින් අද අපි මේ දේශනාව නිමවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ වියංගොඩ මගලෙගොඩ අංක 211-2 ඒ නිවසේ පදිංචි රමණී නවරත්න මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මීට වසර 28කට පෙර මිය ගිය JMAYT නෝනා ආදරණීය ආච්චි අම්මාට, වසර 4කට පෙර මිය ගිය MAJP නෝනා ආදරණීය ලොකු අම්මාට පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේ දෙපළ ප්‍රධාන නමින් මිය පරලෝගිය දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම සැමියාගේ පාර්ශ්වයෙන් මිය ගිය RA කමලසේන ආදරණීය පියාණන්ට, RA අමරදාස පියාණන්ට, එවැගේම WP සෝමාවතී ආදරණීය ආච්චි අම්මා ඇතුළු මිමිය පරලෝකීය ප්‍රතිපාර්ශවීම සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සාංසාරික ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරනවා. වගේම මදක් අසනීප තත්වයෙන් පසුවන MA මාග්‍රඩ් නෝනා ආදරණීය මෑණියන්ට, විනුර දැහැමි කියන දරුවන් දෙදෙනාට ආශිර්වාදේ කරනවා. ඒ සියලු කටයුතු වලදී නිබදව ශක්තියක් වෙලා හෙවණැල්ලක් වගේ ඉන්න RA චමින්ද සම්පත් ආදරණීය ස්වාමි පුරුෂයාණන්ටත් විශේෂයෙන් ආශිර්වාදේ කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අම්මාටත්, දෙපාර්ශ්වයේම සොහිරු සොහිරියන්ටත්, දේශිකයන් වහන්සේටත්, නිද්නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාදේ කරනවා. ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං